යනට ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඇති කියලා මම විශ්වාස කරනවා. හැමදාමත් වගේම කතාවේ තවත් කොටසක් අරගෙනයි මම ආවේ. ඉතින් ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා කතාව අවසානයේ වෙනකම්ම කියවන්න. කියවලා මගේ ගොඩක් ලයික් එකක් දාලා ලස්සන කමෙන්ට් එකක් ලියන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ගොඩක් ආදරෙන් මේ තව මතක් කිරීමක් කරන්න ඕනේ. තාමත් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මේ වීඩියෝ එක පහලින් තියෙන මිෂෙල් කීවේ හොරහින් කාමරේ ඇතුළට ඇස්පා කරමින්. මං වොෂ් එකක් දාගෙන මෙන්නම් කියන නංගි. වියන් කියද්දි මිෂෙල්ගේ මුහුණ ඇඹුල් වී ගියා. නංගි මං හැමදාම කියනවා මං වාගේ නංගි නෙමෙයි කියලා. මං වාගේ නෑනා. මෙතන කවුරුවත් නොදැන ඉන්නාට මමයි නියම අයිතිකාරි. මිෂෙල්ගේ කටට සීමාවක් නැත. වියන්ට දැනුනේ කලකිරීමකින්. ඔහු හැරි අවිනිදිහා බැලුවේ දේ බැල්මෙන්. එහෙත් අවිනි නිකමටවත් එවිත නොබැලුවාය. වියන් හිටියේ මිෂෙල් සමග නොරිස්සුමිනි. ලඩස්කා දොර වැසූ වියන් ඇදේ පසිකින් විත් වාඩි වූයේ මිෂෙල් හඬාගෙන එතනින් දිව යනවත් එක්කම. ඇයි වියන් මේ? අවිනිලන්ව ඇඳ පාමුල ඔහුගේ දෙපා වලට දෑත් තබා බිම ඇන තියා ගනිමින් විමසුවාය. කිසිවක් නොකී වියන් එහෙමම ඇයවත් ඔබේ නල්ලා නැගිටුව සිය දෙපා මතින් වාඩි කරවා ගත්තේ. මාට ගොඩක් ඉදිරිගෙන දේවල් මේ ගේ ඇතුළ වෙයි යවෙනි. මට දුකයි මේ අහිංසක ඇස්සල කඳුළු පිරෙනවා බලන්න. වියන් නැගේ බඳ වටා දෑත් යවා මොහොන ඇගේ ළමදට තියා ගනිමින් කීවේය. මිෂෙල් ව මම බඳි කියලා නැද හිතාගෙන හිටියේ. තාත්තා ඔයාව මට ප්‍රපෝස් කරේ හැමදේම දැනගෙන. මං මිෂෙල් ව හැමදාම බැලුවේ මගේ සහෝදරියක් විදිහට විතරයි යන්නේ. ඔයා ඇරෙන්න මගේ හිතට එන්න කිසිම කෙල්ලෙකුට බැරි. මා විශ්වාස කරා. ඔහුගේ වචනවල වූයේ වේදනාවකි. ඒ කළු පිරිමි ඇස් පොරපාටට හැරී තිබුණි. අවිනිට දැනුනේ දරාගත නොහැකි සන්තාපයකි. එහෙම මොකුත් කියන්න ඕනේ නැහැ වියන්. මට තේරෙනවා මෙතන තියෙන තත්ත්වය. අවිනි ඔහුගේ ගෙලත් උර හිසත් මැද්දෙන් මොහොන තියාගත්තේ ඒ වත සිප ගනිමින්. නැන්ද මට හරි ආදරෙයි අවිනි. ඒ නිසා මට එයාගේ හිත රිද්දෙන මොකුත් කියන්න බැහැ. වියන් උගුරෙන් මෙන් පැවසුවේ. එහෙමම යහනේ අයවත් කියනම දිගා වූ වියානේ වත තදින් සිය පපොට ලං කරගත්තේ හිත මොහොතකට ඒ පහසින් සැනසෙන්නට සිතාය. ඔයා තමයි මට දැන් තියෙන එකම සැනසීමාව. කවදාවත් ඒක නැති කරන්න එපා. මට හැමදාම ඔයාව දකින්න ඉබ ගන්න ඕනේ. මේ තරම්ම ආදරේ කරන්න ඕනේ. යයි කඳුරමින් වියාන් සිය කමසේ බොත්තම් කාස පන්නන්නට බිය. සංසාර පුරුද්ද නිසා වන්නට ඇති. ඒ හිත අස්සේ මැරෙන්නට වද සූදානම් ඒ නිසා වන්නට ඇති. මේ තරමටම සිය හදවත ඇයට විවර වන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇති. කිසි තොල්පෙති වෙනට අස්සේ ආදරේ රසවිඳින. වියන් නැගී වතට බර වූයේ තව තවත් හැඟීම් සිය වත පුරා රාගද්දී. අනෙක රැඟුම් පාමින් හදස්වර රාවණන් වැමින් ශුංගාරාත්මක විනාඩි ගණනාවක් ගෙවී වියන්ගේ පපුවේ රැඳුණු දාවෙන් සිය ඇඟිලි තුඩි ස්පර්ශ කරමින් අවිනි හිටියේ තවමත් ඒ පපුව අස්සේ. මෙච්චර මට ඔයා ආදරේ කරයි කියලා මං නිකමටවත් හිතුවේ නැහැ වියන්. අවිනි කීවේ ඔහු ඇගේ ඇස් වෙතම බලා හිඳිද්දීය. වියන්ගේ දැඩි අත්වලට මැදින තවමත් ඇයි සිටින්නේ හුස්මක් වැදෙන තරමටම ඒ වතට තුරුළු වය. සංසාර පුරුදු වීම නැත්තං ඉතින් මෙච්චර පැටලෙයි යෑම. ඇත්තමයි අවිනි, මේක සංසාර පුරුද්දක්. ඒකයි ඔයාව දැක්කම ආදරේ හිතුණා. ඒ වචනවල ගැබ්ව ඇති ආදරබර හැඟුම් ඇකේ ගැහණු හිතට ඇතිය. ගැහණියක් බලාපොරොත්තු වන්නේ දෙවන්න ආදරයකි. වියන්ගේ දරබර ගති අවිනි තවම නොදුටු නම වියන් බෙහෙවින් මේට ආදරය කළේ. මන්දල්ල ඔය හම්බ වෙන්න යනවා අවිනි. මගෙන් ඉක්මනින් එනවා. හරිද? එහෙම කී වියන් ඇගේ කොපුලක් මත සිය දෙතුල් තබා මෑත් වී නාන කාමරයට වැදුණේ.
ගියන් යන දිහා සිසුන්ගෙන් අවදි බලා සිටියේ උතුමහලේ රුසිය කාමරයේ කවුරුනි මේ ඔබ නැතිව ගෙවන කලම් කැයි කිව්වේ කේ දෙවනක් ගන්නට කිසිවක කෑ ගන්න හට රැසුනේ අවිනි කාමරයෙන් පිටතට ආවේ එවෙලෙහි හඳ නැගින්නේ මුල් තැනකේ දිහාගෙන අවිනි කෙටි පියවර තබා ඉදසිට ගියාය එතන තවත් වයසක කාන්තාවක හෙදොස් නැතනේ නැද්දාට අවිනිව දුටු ඕන්ගේ හඳ බාලෙකි හා මෙයා දරයගේ මනමානි වයසක කාන්තාව අවිනිට බලා ඇරුනේ රවාගෙන මෙන්න අවිනිගේ ඇස් සැලුනාය මේ නිවසේ සියල්ලන්ම මෙහෙම දේ අවිනිට සිතේ මේ වියන්ගේ ආච්චි ඇවිත් වඳිනවා ඇයි මොඩ ගැසුවේ නැන්දායි අවිනි පැමිණ ඇගේ දෙපා වඳින්නට සැරසුනත් ඇයි ඒ වැලැක්වුවා මං ලේලි විදිහට මේ කොහෙවත් පරම්පරාවක් නැති කෙල්ලෙක් පාර ගන්න ඉක්මනින් මගේ දරුවගෙන් වෙන් වෙලා යනවා යන්න වියන්ගේ ආච්චි හිතක් පපුවක් නැති එකසේ අවිනිව බසකට කරමින් කිකිරුවාය අවිනිගේ හදවතට දැනුනේ බීයකින් නැන්නාවෙන වේදනාවකි මේ මිනිසුන් මෙතරම් නපුරු කිමෙයයිට සිටින අවිනිට කතා කරන්නටවත් ඉඩක් එහි නොවිය ඉන්නකල් මේ ගෙදර වැඩක් බල්ල කරනවරෙන් අපේ පරම්පරාවට උඹලගේ ලේකාවක් දන හිතන්නවත් එපා කියලා තේරුණාද ආච්චිගේ වචන අවිනිගේ හිත පසාර කරගෙන යන්නට ඇය ඇති අරමුණින් කී දියවැට හුණාය ඇය මෝට අතක් තියාගෙන මෙතනින් දිවාවේ කාමරය වෙතදී ඇඳ විට මේ හිස තියාගෙන අවිනීති පිළිල්ලට විය විවාහයට පෙරදු සැනසීමක් නොලද ආදරයක් නොලද ඇයට වියන්ගේ නිවසියන්ගෙන් දේ වන්නේමය මිනිසුන් සල්ලි නිසා දේපල නිසා මෙතරම්ම කෑදරද මේ දුක්ගින්න වියන්ට කෙසේ නම් පවසන්නද එවිට ඔහුත් පවුලයත් අතර විරසකයක් ඇතිවනු ඇතැයි අවිනි බිය වූ ये हो तो नहीं ना तो ये तो रखते नहीं ना तो ये हो तो नहीं ये दी मौखू ये तो रखते नहीं बिना ऐसी आंखें सतान के लिए ये वो सिंह बहरों में बिठे ऐ टाइम तो मार गाते तो नहीं दे अब नहीं तो बिल्कुल नहीं अब नहीं ऐ मतलब तो सामान दोगे इतने खाने को बोलो वे चेस हो तो बिल्ना तो खाने आवे तो ना आस पड़ो ए बाबू किया पार ऐ हर दुख की ते ये आंटे के नहीं मैं बैठे ही नहीं अवन उत्तर दुनिया